අයිබන් සුබ දවසක් ඔගලන්ට ආල මේක තරයින් ෆෙක්ස් ගයිඩල්ගේ YouTube channel එකත් එක්ක. ඉතින් ටික දවසකින් තමයි මේ වගේ ගයිඩ් වීඩියෝ එකක් ඔගලන්ට අරන් ඉන්නේ. ඉතින් මම අද ඔගලන්ට කියලා දෙන්න ආවේ අපි කොහොමද හරියට ට්‍රේඩ් කරන්න කියලා, බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් වලට යන්නේ කොහොමද හොඳ ප්‍රොෆිට් එකක් ගන්න කියලා. ඉතින් මම මුලින්ම මතක් කරන්න ඕනේ මේ වේදකට ගොඩක් අය මම හිතන ලංකාවේ ෆොරෙක්ස් සහ බයිනරි කියන බිස්නස් එක කරනවා. ඉතින් නමුත් ගොඩක් අය 90%ක්ම ලොස් වෙනවා. ඉතින් 90%ක් නෙමෙයි ඊටත් වැඩි වගේ ලංකාවෙන් අය ලොස් වෙනවා. ඉතින් මේනකොට මට දැනගන්න ලැබෙ දෙනවා ලක්ෂ ගණන් වලින් ලොස්ට් වෙච්ච අය බයිනරි ෆොරෙක්ස් ව්‍යාපාරයක් විදියට කරන්න ඇවිල්ලා. ඉතින් මං අය වෙනුවෙනුත් පොඩි දෙයක් කියන්න ඕනේ. ඉතින් මම උනත් සහ ඕනම ට්‍රේඩ් කෙනෙක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන සිස්ටම් එකක් තියෙනවා, නැත්නම් ස්ට්‍රැටජියක් තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන ස්ට්‍රැටජි එක කොහොමද මම පාවිච්චි කරන්නේ, ට්‍රේඩ් එකට යන්නේ කොහොමද සහ වින් කරන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඒකෙන් හින්දා වීඩියෝ එක දිගටම බලන්න, ඒ වගේම ෂෙයා කරන්න, ඔයගේ යාළුවන්ටත් අදගෙන ෂෙයා කරන්න. ඉතින් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරෝ. ඉතින් අපි දාන වීඩියෝස් ඉස්සරහට බලන්න පුළුවන්. මට ඉඩයක් තියෙන හැම වෙලාවෙම වගේ වීඩියෝ එකක් දානවා. මොකද දැන් සාමාන්‍යයෙන් පිරිසක් ඉන්නවා බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් කරන මේ චැනලත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ වගේම මගේ ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරන අයට තමයි අද මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඒක කොහොමද හරියට අපි ට්‍රේඩ් එකට යන්නේ කියලා වින් කරන්න. ඉතින් ඔයගලන්ට මුලින්ම තියෙන්නේ මේ වගේ බයිනරි ට්‍රේඩ් කරනවා නම් ඔයා බයිනරි ට්‍රේඩ් කරන IQ ඔප්ෂන් ද ඔලිම් ට්‍රේඩ් ද එහෙම නැත්නම් binary.com ද කියලා අදාළ වෙන්නේ නැහැ. ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ MT4 ප්ලාට්ෆෝම් එකට අනුව. ඉතින් MT4 එකක් ඔයගලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම පළයා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියන්නම්. කැමති බ්‍රෝක් කෙනෙක්ගෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිමෝ එකක් හදලා. ඉතින් එතෙන්දී ඔයගලන්ට තියෙන්නේ ඒකෙදී ඔයාලගේ ඉමේල් පාස්වර්ඩ් දීලා විස්තර දීලා එකවුන්ට් එක වෙරිෆයිඩ් කරගන්නවා නම් වෙරිෆයිඩ් කරලා ඩිමෝ එකක් හදාගන්න. ඩිමෝ එකක් හදාගත්තම ඔයාලගේ ඊමේල් එකට එනවා එකේ ලොගින් ID එකයි පාස්වර්ඩ් එකයි සර්ව එකයි. ඉතින් මෙන්න මෙතන පල්ලෙහා අයිකන් එක ක්ලික් කරාම ඔයගලන්ට මෙතන ලොගින් කියලා තියෙනවා. මේ ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔයගලන්ට ලොගින් වෙන්න තියෙන්නේ මගේ රියල් එකවුන්ට් එක තියෙන FPS ගේ. ඉතින් මේ විදිහට ඔයාලගේ ලොගින් ID එක පාස්වර්ඩ් එක සර්ව එක දීලා මෙතන සේව් ඉන්ෆර්මේෂන් කියලා ක්ලික් කරලා ලොගින් කියලා ක්ලික් කරාම මේක ලොගින් වෙනවා. මම දැන් මාකට් එකේ ලොගින් වෙන්නේ නැහැ. මම ඔයගලන්ට මාකට් එක රිවර්ස් කරලා පෙන්වන්න ඕනේ නිසා. ඉතින් ඒතකොට මේ විදිහට තමයි ඔයගලන්ගේ මාකට් එක එන්නේ. මේ විදිහට තමයි ප්ලාට්ෆෝම් එකේ බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් ඔයගලන්ට මේක කස්ටමයිස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙතන මම කස්ටමයිස් කරගෙන තියෙනවා. මේක තමයි මගේ ඉන්ඩිකේටර් එක. මේකෙන් තමයි මම ට්‍රේඩ් කරන්නේ. 90%ක විතර හොඳ ප්‍රොෆිට් රේට් එකක් ගන්නවා මම මේ ඉන්ඩිකේටර් එකෙන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කොහොමද කරන්නේ, මගෙන් ගත්ත අයට මේකෙන් හරියට ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක ගන්න අය ඉන්නවා නම් ඇත්තටම හොඳයි. මොකද මම මේකෙන් ප්‍රොෆිට් ගත්ත අයගේ විත්ඩ්‍රෝල් කරපු ප්‍රූෆ් පවා දාලා ඇති කමියුනිටි ටැබ් එකේ ගිහින් බලන්න. ෆොරෙක්ස් කරන අයගේ වගේම බයිනරි IQ ඔප්ෂන් කරපු binary.com කරපු අයගේ විත්ඩ්‍රෝල් ප්‍රූෆ් පවා මේක භාවිතා කරලා ගත්තු විත්ඩ්‍රෝවල් මම දාලා තියෙනවා කමියුනිටි ටැබ් එකේ. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේකෙදී මෙන්න මේ විදියට ඔයගලන්ට රයිට් ක්ලික් කරා ප්‍රොපර්ටිස් ගියා. ප්‍රොපර්ටිස් ගිහිල්ලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් දීලා ෆෝග්‍රවුන්ඩ් එක වයිට්, ගයිඩ් එක වයිට්, බා අප් එක ලයිම් කලර් එක. මේ විදිහට ලයිම් කලර් එක මෙතනින් තෝරගන්න පුළුවන්. එතකොට බා ඩවුන් එක රෙඩ් එක, බූල් කැනල් එක ලයිම්, බිය කැනල් එක රෙඩ් එක, ලයින් ග්‍රාෆ් එක ලයිම්, වොලියුම් රෙඩ් දීලා, හස්ක්ලයින් එක රෙඩ් දීලා, ස්ටොප් ලෙවල් එක රෙඩ් දෙන්න දීලා ඕකේ කියලා ක්ලික් කරාම ඔයගලන්ට මේ විදිහ චාට් එකක් එන්නේ. මේ ඉන්ඩිකේටර්ස් එන්නේ නැහැ. මේ ඉන්ඩිකේටර්ස් ඔයගලන්ට ගන්න පුළුවන්. මගේ නම් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් පරණ වීඩියෝස් බලන්න, මම මේ ගැන හැම දෙයක්ම කියලා තියෙනවා. ඉතින් එතෙන්දී ඔයගලන්ට මේ මගෙන් දැන් ඉන්ඩිකේටර් ගත්තා ඉන්නවා. එයාලා දන්නේ නැහැ කොහොමද ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්නේ කියලා. ඉතින් එතෙන්දී ඔයගලන්ට තියෙන මේ වගේ ෆයිල් ක්ලික් කරලා මෙතන ෆයිල් කියන මෙනු එක තියෙනවා. මේ ක්ලික් කරා ඕපන් ඩේටා ෆෝල්ඩර් කියන මෙනු එක ක්ලික් කරා මෙතෙන්දී වෙනම වින්ඩෝ එකක් ඕපන් වෙනවා.
හරි මෙතෙන්දී ඔයගලන්ට මෙන්න මෙතන තියෙනවා ෆෝල්ඩර්ස් කිහිපයක්. මෙතන ඔයගලන්ගේ අනිවාර්යයෙන්ම MQL 4 කියලා තියෙන්න ඕනේ. එහෙමනොත් තමයි ඔයාගේ බ්‍රෝකර් MetaTrader 4 එකක් වෙන්නේ. අනිවාර්යෙන් MetaTrader 4 account එකක් වෙන්න ඕනේ. MQL 4 කියලා තියෙනවා නම් මෙතන ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම මෙතන ඉන්ඩිකේටර් කියලා තව එක ෆෝල්ඩර් එකක් තියෙනවා. මේක ඇතුලේ තමයි ඔයගලන්ගේ ඉන්ඩිකේටර්ස් හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයගලන්ට new folder එකක් හැදුවා. එතෙන්දී මගෙන් ඉන්ඩිකේටර් සිස්ටම් එක අරගත්ත අයට මේ new folder එක ඇතුළට ඒ ඉන්ඩිකේටර්ස් ටික දාගන්න තියෙන. ඉන්ඩිකේටර්ස් ටික දාගෙන මෙතන කට් කරන්න. කට් කළා වහලා එන්න තියෙන්නේ මෙන්න මෙතන navigate button එක තියෙනවා. control n press කළා මේක ගන්න පුළුවන්. navigate button එක මෙතන click කරා. මෙතන තියෙනවා indicator කියලා tab එකක්. මෙතන right click කළා, refresh කරා. refresh කළා මෙතන open කළා. ඔයගලන්ට ඔයගලන්ගේ ඉන්ඩිකේටර්ස් ඔයා හදාගත්තු ෆෝල්ඩර් එක ඇතුළේ තියෙන ඉන්ඩිකේටර්ස් ටික මේ විදිහට drag and drop කරලා දාගත්තම මේ විදිහට තමයි ඔයාගේ chart එක තියෙන්නේ. ඉතින් මම මෙතෙන්දී default වෙන stochastic oscillator එක පාවිච්චි කරලා තිනවා. මේකේ default අගයන් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේකෙදී අපි හරියටම trade එකට යන්නේ කොහොමද කියලා. ඉතින් binary.com ගේ තමයි මම මේ විදිහට ඔයගොල්ලන්ට 5 minute chart එකේ trade එකට යන්නේ කොහොමද කියලා, long time trade එකට ගිහිල්ලා win කරන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් IQ option කරත් ඔයගොල්ලන්ට මේ system එක පාවිච්චි කරන්න පුළුවන්. මම ගොඩක් දුරට IQ option කරන්නේ 1 minute chart එකේ 2 minute 3 minute වගේ trade වලට යන්නේ. ඉතින් මං ඒ විදිහට තමයි ට්‍රේඩ් කරන්නේ. මම 5 minute chart එකේ ට්‍රේඩ් කරන්නේ binary.com ගේ. මොකද binary.com ගේ ටිකක් ලොකු invest එකක් කරලා, ඒ කියන්නේ එක ට්‍රේඩ් එකකට සාමාන්‍යයෙන් ඩොලර් 50ක් වගේ දැම්මත් අපිට ට්‍රේඩ් දෙකක් දැම්මත් දවසට ඇති. තව දෙයක් මම මතක් කරන්න ඕනේ, ඔගොල්ලෝ මේක රියල් බිස්නස් එකක් විදිහට කරන අය විතරයි මම මේ ගයිඩ් කරන්නේ. නැතුව ඔයගොල්ලන්ගේ සමහර ගොඩක් අයගේ මතයක් තියෙනවා ඩොලර් 10ක් දාගෙන IQ ඔප්ෂන් කරලා, එහෙම නැත්නම් ඩොලර් 5ක් දාගෙන binary.com account එකක් හදලා ඒ ඩොලර් 5 එක දවසෙන් ඩොලර් 100 කරන්න. ඉතින් එක කරන්න බෑ, කරන්න බෑ ඇත්තටම. ඉතින් එහෙම අයට මේවා අදාළ වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඉවසීමක් නැතුව, කිසිම ඉවසීමක් නැතුව කරන අයට මේ අදාළ වෙන්නේ නැහැ. ඉවසීමකින් විනයකින් හරියට දීර්ඝකාලීනව මේක බිස්නස් එකක් විදිහට කරන්න කැමති අයට තමයි මේ සිස්ටම් එක සහ මේ ගයිඩ් කරන්නේ. හැම දෙයක්ම ලෙසන් එකක් මේ කියලා දෙන්නේ එයාලට. ඉතින් දැන් මෙහෙමයි, මේකෙදී ඔයගලන්ට මම ගොඩක් රෙකමෙන්ඩ් කරන්නේ binary.com account එකක් හදාගෙන වෙරිෆයිඩ් කරගන්න. මොකද ඒ ප්ලට්ෆෝම් එක ඇත්තටම ගොඩක් හොඳයි. හොඳ පාවිච්චි කරන්නත් අපිට ලේසි. ඒකේ තියෙන්නේ සරල ප්ලට්ෆෝම් එකක්. ඕනම හොඳ බ්‍රෝකර් කෙනෙක්ගේ තියෙන්නේ සරල ප්ලට්ෆෝම් එකක්. IQ ඔප්ෂන් ස්කෑම්ද කියලා ගොඩක් අය අහනවා. සාමාන්‍යයෙන් IQ ඔප්ෂන් මෙහෙමයි, IQ ඔප්ෂන් වලට මුලින්ම එන කෙනෙක්ට IQ ඔප්ෂන් ස්කෑම් වගේ තේරෙනවා. ඒ කියන්නේ මාකට් එක ගැන කිසිම දෙයක් නොදැන මේ දේ කරවුතින් IQ ඔප්ෂන් හැමතිස්සෙම ලොස්ට් වෙන එක වෙන්නේ. ඉතින් දැනගෙන කරන්න එන්න, දැනගෙන ඉගෙනගෙන කරත් IQ ඔප්ෂන් උනත් ගොඩ දාගන්න පුළුවන්. මුලින් එන කෙනෙක්ට binary.com හොඳයි. මම ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් එකක් දාන්නම්. මගේ ඇෆිලියේට් ලින්ක් නෙමෙයි, මම ඩිරෙක්ට් ලින්ක් එකක් දාන්නම්. අලුත් කෙනෙක්ට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් හරි, අපි බලමු මේකේ අපි ට්‍රේඩ් එකට යන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකෙදී ඔයගොල්ලන්ට එක තැනක් පෙන්නන්නම්. මෙන්න මෙතන, මෙතෙන්දී බලන්න පුළුවන් ඔයගොල්ලන්ට binary.com මාකට් එකේ නම් මේ 5 minute chart එක තියෙන්නේ. මෙතෙන්දී මෙතනින් තමයි අපේ ඉන්ඩිකේටර් එකෙන් සිග්නල් එකක් දෙන්නේ. හරිද? දැන් මෙන්න මේ ලයින් එක තියෙනවනේ, දැන් මෙන්න මේක මේ තියෙන්නේ ස්ටොකැස්ටික් එකේ 80 ලයින් එකයි 20 ලයින් එකයි. ඉතින් ස්ටොකැස්ටික් එක මෙන්න මේ 20 ලයින් එක කපාගෙන පහළට ගිහිල්ලා අනිවාර්යයෙන්ම මෙහෙ එනවනම් මෙතනින් මෙහෙම හැරෙන්නේ නැත්තම් මේක කපාගෙන පහළට ගියොතින් මෙන්න මේ හරියේදී අපි දන්නවා මාකට් එක මෙහෙන් හැරුණ කියන්නේ තව හැරිලා ඉස්සරහට යනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඔයගොල්ලන්ට තියෙන්නේ මේකෙන් සිග්නල් එකක් එනකම් බලන් ඉන්න තියෙන්නේ. ඉතින් මෙතනින් සිග්නල් එකක් ආවා, මේදී සිග්නල් එක ආවේ ඊළඟ කැනල් එක යනකම් හිටියා. ඔයගොල්ලන්ට මෙන්න මේ කැනල් එක යනකම් ඉඳලා මේක මේ හරියේදී ට්‍රේඩ් එකකට එන්ට වෙන්න පුළුවන්. විනාඩි 30ක විනාඩි 25ක ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඔයගොල්ලන්ට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මෙතන දැන් තියෙන්නේ මෙතෙන්දී ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට එන්ටර් වුණා නම් 5 මිනිත් 10 මිනිත් 15 20
25 30. ඉතින් මෙන්න මේ හරියදී ඔගලන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා ප්‍රොෆිට් එකකුත් එක්ක. ඉතින් මම මේ කියන්නේ රියල් විදියට මේ දෙක කරලා දවසට ට්‍රේඩ් දෙකක් තුනක් දාගෙන වුණත් හොඳ ආදායමකට යන්න පුළුවන්. ඔගලන්ට මුලින් ඉන්වෙස්ට් එක ඩොලර් 100ක් කරලා ඉන්වෙස්ට් කරන්න, ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරගෙන එන්න. එහෙම ආවොතින් 10%ක් ඔගලන්ගේ account එකෙන් පළවෙනි ඉන්වෙස්ට් එක කරන්න. එහෙම කරලා ඔගලන්ට හොඳ ප්‍රොෆිට් එකකට මාසය අවසානයේ ඩොලර්ස් 1000ක හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් රියල් විදියට මේක ට්‍රේඩ් කරලා. ඉතින් ඒක විශ්වාසයෙන් කියන්නේ, මොකද අපි උනත් ඩොලර් 100ෙන් පටන් ගන්න ඩොලර් 1000 කරලම ඩොලර් 100ෙන් පටන් ගත්තත් ඩොලර් 1000ක් හදනවා. ඉතින් හැමෝටම මේ දේ පුළුවන් බෑ කියලා නෑ, නමුත් ඉවසීම තියෙන්න ඕනේ, විනයක් තියෙන්න ඕනේ, තමන්ටම කියලා ට්‍රේඩින් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අපි මේ පාවිච්චි කරන ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න පුළුවන් ඕගලන්ට. ඉතින් එහෙම කරොත් අනිවාර්යෙන් ඉස්සරහා ජයග්‍රහණයක් තියෙනවම තමයි. ඉතින් අපි තව ට්‍රේඩ් එකක් බලමු මෙතන. දැන් මෙතෙන්දී අපේ ඉන්ඩිකේටර් එකෙන් මෙතනින් අපිට කියලා දෙනවා මෙතනින් හැරෙනවා කියලා මාකට් එක. හරිද? දැන් මෙහි මාකට් එක එනවා. මෙහි මාකට් එක එනවා. මෙතෙන්දි මාකට් එක මේ උඩ රෙඩ් ලයින් එකේ ටච් වෙලා තියෙන්නේ. රෙඩ් ලයින් එකේ ටච් වුණා මෙතනින් අපිට ඉන්ඩිකේට් කරනවා මෙතන සෙල් වෙනවා කියලා. මෙතන සෙල් වෙනවා කියලා ඉන්ඩිකේට් කරා. දැන් අපි බලන්න ඕන ස්ටොකාස්ටික් එක තියෙන්නේ කොතනද. හරි, ඒක තියෙන්නේ 80 ලයින් එකකින් උඩ. ඒ කියන්නේ මෙන්න මේක, මෙන්න මේ කැන්ඩල් එක එනකන් හිටියා. මේක රෙඩ් කැන්ඩල් එක, ඒ කියන්නේ ඩවුන් කැන්ඩල් එකක්. අපි මෙන්න මෙතනින් ට්‍රේඩ් එකට එන්ට වෙනවා විනාඩි 25ක 30ක. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලන්ට මනා ඉවසීමක් තිබුණොත් තමයි මේ ට්‍රේඩ් එක වින් කරන්නේ. ඒ කියන්නේ විනාඩි 15ක් ඩවුන් ගිහිල්ලා මේක නැවත එනවා, පොඩි හරි නිවුස් එකකින් මේක නැවත උඩට එනවා. ඉතින් මේ හැරෙ දෙව ට්‍රේඩ් එක ක්ලෝස් කරොත් ඉතින් ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න නැතුව ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න වෙනවා ලොස් ටේකින්. ඉතින් ඒක නිසා ට්‍රේඩ් ක්ලෝස් කරන්න යන්න එපා. ඔවා කිසිම වෙලාවක දාපු ට්‍රේඩ් එකක් ඉවර වෙනකම් බලන් ඉන්න. මේක විනාඩි 20ක් 25ක් 30. මෙතනින් ක්ලෝස් 35 දැම්මත් ක්ලෝස්, 40 45 දැම්මත් ක්ලෝස්. ඉතින් ප්‍රොෆිට් එකත් එක්ක ක්ලෝස් කරලා තියෙනවා. හොඳ ට්‍රේඩ් එකක් මේක. ඉතින් මේ වගේ දැනකින් ඔයාට මුළු දවසම බලන් ඉඳලා වුණක් කමන්නේ. මේ වගේ ට්‍රේඩ් දෙකක් ගත්තොත් මම කියන්නේ රියල් ට්‍රේඩ් කරන අයට, කියන්නේ ඩොලර්ස් 10 දාගෙන අවිල කරන අයට නෙමෙයි, ඩොලර්ස් 10 ඩොලර් 100 කරන්න බලාපොරොත්තු වෙන අයට නෙමෙයි, එක දවසින් ඩොලර් 100ක් දාගෙන දවසට ඩොලර් 10 ට්‍රේඩ් දෙකක් දැම්මත් ඔයගලන්ට සාමාන්‍යයෙන් දවසේ ලංකාවේ කියන්නේ දවසේ ආදායමට වඩා හොඳ ආදායමක් හොයන්න පුළුවන්. රුපියල් සාමාන්‍යයෙන් 2500 3000ක් අතර දවසට හොයන්න පුළුවන්. මේක මේ ඉවසීමකින් රියල් විදියට විනයක් ඇතුව කරන අයට මම ඒ කිව්වේ. ඒ වගේම අපි මෙතන බලමු. මෙතන තියෙන්නේ හරිද, මෙතෙන්දී අපිට විනාඩි 25ක ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. 25ක 35ක 45ක ට්‍රේඩ් එකකට ගියත් අපි වින් කරනවා මෙතන. අපි මෙතෙන්දී තමයි ට්‍රේඩ් එකකට එන්න වෙන්නේ. එතෙන්දී 5 10 15 20 25 25 30 හරියටම විනාඩි 30ක ට්‍රේඩ් එකකදී මෙතනින් තමයි මාකට් එක ක්ලෝස් වෙන්නේ. අපි මෙතනින් එන්න උනා, මෙතනින් ක්ලෝස් වුණා. එතකොට අපිට ප්‍රොෆිට් එක ගන්න පුළුවන්, අපි ට්‍රේඩ් එක වින්. ඉතින් මේ විදියට සිග්නස් ඕනතරම් දවසට ඕගලන්ට ගන්න පුළුවන්. අපි මෙතන බලමු. මෙතන අපිට ඉන්ඩිකේට් දෙකකින් ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඉතින් මේක ඉන්ඩිකේට් දෙකකින් කියන්නේ මේක හොඳම ඉන්ඩිකේට් එකක්, සුදු පාට ඉන්ඩිකේට් එක. ඒකෙන් අපිට ට්‍රේඩ් එකක් එන්නේ පැය ගානකට පස්සේ, පැය ගානකින් තමයි ඒක එන්නේ, පැය එකමාරකින් දෙකකින් වගේ. ඉතින් මෙතෙන්දී අපි රෙඩ් එකට ගියා. මෙතන ග්‍රීන් ලයින් එකේ ටච් වුණා මාකට් එක. මෙතනින් මාකට් එක හැරුණා. ස්ටොකාස්ටික් එක මෙතන තියෙන්නේ. ස්ටොකාස්ටික් එක හැරිලා තියෙන්නේ. හරි, අපි දන්නවා මෙතනින් මාකට් එක හැරෙනවා කියලා. අපි මෙතනින් දැම්මා විනාඩි 30ක ට්‍රේඩ් එකක්. ලස්සනට ට්‍රේඩ් එක අවසානයේ ප්‍රොෆිට් එකක් අරගෙන ක්ලෝස් වුණා. ඉතින් මේ විදියට රියල් ට්‍රේඩ් කරන්න පුළුවන්. මම දැන් ට්‍රේඩ් තුනක් ඔයගලන්ට ලස්සන ට්‍රේඩ් තුනක් පෙන්නුවා. හරි, දැන් අපි බලමු අවසානට ආපු ට්‍රේඩ් එක. මෙතනින් මාකට් එක හැරිලා ආවා. හරි, දැන් මෙතනින් නැවතත් අපිට සුදු පාට ඉන්ඩිකේට් කරලා තියෙන, සුදු පාට ඇරෝ එකෙන් සහ රතු පාට ඇරෝ එකෙන් ඉන්ඩිකේට් කරලා මෙතනින් මාකට් එක රිවර්ස් කරන්න කියලා. මෙතෙන්දි අපි මේ කැන්ඩල් එක හැදෙන එකන් හිටියා. ඒ කියන්නේ මේක ක්‍රොස් කරගෙන පහළට ඇවිල්ලා, හරි, මෙතනින් අපි රෙඩ් එකක් ඕපන් කරා විනාඩි 30ක. ඉතින් ඒ කියන්නේ ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් කරගන්න, හොඳ ප්‍රොෆිට් එකක් යන්න පුළුවන් මේ binary.com ගේ මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරලා.
ඉතින් මගෙන් ගත්ත අයට මං හිතනවා මේ විදියට කරන්න කියලා කියනවා. ඉතින් අපි බලමු මෙතන. මෙතෙන්දී වුණත් ඔයාලට පේනවා මේ තියෙන්නේ ස්ටොකැස්ටික් එක මෙතනින් ක්‍රොස් වුණා. ඒ කියන්නේ අපි මෙතනින් ට්‍රේඩ් එක ඕපන් කරා. මෙතනින් ට්‍රේඩ් එක දැම්මා විනාඩි 30කින් අපි ට්‍රේඩ් එක ප්‍රොෆිට්. විනාඩි 35 දැම්මත් ප්‍රොෆිට්. 40 45 දැම්මත් ප්‍රොෆිට්. මෙතනත් එහෙමයි. මෙතන ලයින් එක ක්‍රොස් වෙලා උඩට ඇවිත් තියෙන්නේ. අපි මෙතනින් ට්‍රේඩ් එක දැම්මා. මෙතනින් තමයි ට්‍රේඩ් එක ගන්න. මෙතනින් ට්‍රේඩ් එක දැම්මා විනාඩි 30ක ට්‍රේඩ් එක ප්‍රොෆිට්. ඉතින් මේ විදියට දවසට ට්‍රේඩ් 5ක් ක්ලස්සෙන්ට දාගන්න. මම මේ කියන්නේ රියල් විදියට කරන්න පුළුවන් අර ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරගෙන මේක රියල් විදියට කරන්න. ඒ වගේම ඩිපොසිට් කරන්න ප්‍රශ්නෙටත් විසඳුමක් මම ඔයගලන්ට අරන් ඉන්නම්. ඩිපොසිට් කරන්න ඔයගලන්ට පුළුවන් බිට්කොයින් වොලට් එකක් හදාගන්න ඔයගොල්ලෝ. බිට්කොයින් වොලට් එකක් හදාගෙන ඔයාගේ බැංක් කාඩ් එකෙන් බිට්කොයින් ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ කියන්නේ බිට්කොයින් වොලට් එකට සල්ලි දාන්න පුළුවන්. එතනින් සල්ලි දාලා ඒව බිට්කොයින් බවට පත් කරගෙන එතනින් ඔයගලන්ගේ binary.com ට IQ option ට එහෙම නැත්නම් forex trade එකනෙට ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දන්නේ නැති අය වැඩි විස්තර දැනගන්න මට කතා කරන්න. ඉතින් ඔයගලන්ට මේ පේනවා ඇති මාකට් එක හරි ලස්සනට මේ මාකට් එක වැඩ කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ලස්සනට වැඩ කරන, කියන්නේ හොඳට වැඩ කරන මාකට් එක දවසෙම බලන් ඉඳලා හොඳ ට්‍රේඩ් එකකට යන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයගලන්ට රෙකමෙන්ඩ් කරන්නේ දවල් 2 ඉඳලා 4:00 5 වෙනකන් වගේ ට්‍රේඩ් කරන්න. 5න් පස්සේ ට්‍රේඩ් කරන්න එපා. ගොඩක් වෙලාවට නිවුස් තියෙන්නේ 5 පැනලා 5ත් 7:00 අතර රෑ. ඉතින් ජොබ් එකක් කරන කෙනෙක් නම් රෑ 7:00 8න් පස්සේ ට්‍රේඩ් කරන්න. 8 ඉඳලා 10 විතර වෙනකන් ට්‍රේඩ් 2කට විතර යන්න. ඉතින් 8 ඉඳලා 10 වෙනකන් ට්‍රේඩ් 2කට ගියත් ඇති. ඉතින් හොඳට මාකට් එක ඇනලයිස් කරන්න මුලින්. ඒ කියන්නේ මාකට් එක යන්නේ කොහොමද, මාකට් එකේ පැටර්න් එක කොහොමද. දැන් මේක තියෙන්නේ සික්සැක් පැටර්න් එකක් ගිහින් තියෙන. ඉතින් හොඳ පැටර්න් එකක් තියෙන මාකට් එක මෙන්න මේ විදිහේ මාකට් එක ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒ කියන්නේ රේන්ජින් යන මාකට් වල ට්‍රේඩ් කරන්න එපා. සික්සැක් මාකට් එක හොඳ මාකට් එක ට්‍රේඩ් කරන්න. මේ වගේ හොඳ මාකට් එක ට්‍රේඩ් කරාම හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඉතින් මේ ඉන්ඩිකේටර් එක අරගෙන ට්‍රේඩ් කරන්න කැමති, රියල් විදිහට ට්‍රේඩ් කරන්න කැමති අය ඉන්නවා ඇති තව. ඉතින් ඔයගලන්ට පුළුවන් මගේ නම්බර් එක පල්ලෙහා තියෙනවා, කතා කරන්න පුළුවන්. කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වටින්න ඇති කියලා මං හිතනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මට ඉඩක් තියෙන හැම වෙලාවකම ඔයගලන්ට ලෙසන් එකක් අරන් එන්න මම සූදානමින් ඉන්නවා. ඉතින් වීඩියෝ එක අනිත් අයටත් දැනගන්න, ඔගේ යාළුවන්ටත් දැනගන්න, සෝෂල් මීඩියා වල FB එකේ ෂෙයා කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකක් හම්බවෙනවා. ඔයගලන්ට සුබ දවසක්.